අපි පසුගිය සතියේ කිහිපේ පුරාවටම ක්‍රීඩාව දරුවෙක්ගේ කායික ජීවිතයට වැදගත් වෙන්නේ කොහොමද සහ ක්‍රීඩාව හරහා ඇතිවිය හැකි අතුරු ප්‍රතිඵල පිළිබඳව කතා බහ කළා. බොහෝ වෙලාවට ක්‍රීඩාව දරුවෙකුට අත්‍යවශ්‍ය කාරණයක්. හැබැයි ක්‍රීඩාවට දරුවෙක් යොමු කරද්දී වැඩිහිටියෝ විදිහට අප සැලකිලිමත් විය යුතු කරුණු ගොඩක් තිබෙනවා. ඒ ගැන ටිකක් වැඩිපුර හිතන්න ඔබට කියා දෙන්න අපි. ඔබේ දරුවා හුඩා කාලයේදීම ක්‍රීඩාවට යොමු කිරීමේදී ක්‍රීඩා අනතුරු වලින් වළක්වා ගැනීම ඔබේ ප්‍රධාන යුතුයකමක් ලෙස අපි පසුගිය අවස්ථාවේදී කතා කළා. ඉතින් මේ සඳහා දිගහැදුම් අභ්‍යාස එහෙමත් නැත්නම් ස්ට්‍රෙචින් එක්සර්සයිසස් භාවිතයෙන් විශාල වාසියක් ලබා ගන්න පුළුවන් කියලා අපි මේ අවස්ථාවේදී මතක් කළා. ඉතින් අපි බලමු මේ දිගහැදුම් අභ්‍යාස කියන්නේ මොනවද කියලා. දිගහැදුම් අභ්‍යාස කියලා අපි හඳුන්වන්නේ අපේ ශරීරයේ තියෙන මාංශපේශීන් සහ අනිකුත් මුර්ධු පටක හොඳින් ඇදෙන සුළු බවට පරිවර්තනය කර ගැනීමට හැකි අභ්‍යාස. ඉතින් මේ අභ්‍යාස ඉතාම සරල ඒ වගේම ඉතාමත් තාක්ෂණයෙන් පරිපූර්ණ වූ අභ්‍යාස රාශියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ අභ්‍යාසවල යෙදීම තුළින් ඔබේ දරුවාගේ මාංශපේශීන් සහ අනිකුත් මුර්ධු පටක හොඳින් ඇදෙන සුළු බවට පත්වන වාසේම තවත් විශාල වාසි රාශියක් අත් කරගන්න පුළුවන්. ඒකේ පළවෙනි එක තමයි මේ දිගහැදුම් අභ්‍යාසවල යෙදුනට යෙදිලා අවසානයේදී ඔබ දකිනවා ඔබේ දරුවාගේ මාංශපේශීන් හොඳින් ඇදිලා හොඳ රුධිර සම්පාදනයක් මාංශපේශීන් තුළට ලැබෙනවා. ඒ මගින් ඔබේ දරුවාට ක්‍රීඩාවට අවශ්‍ය ශක්තිය නිපදවීමට අවශ්‍ය ඔක්සිජන් සහ ග්ලූකෝස් හොඳින් ඒ ස්ථානයට ලැබෙනවා. මේ තුලින් නිසියාකාරව ඔබේ දරුවාගේ පේශි වර්ධනය සිදු වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි මේ ස්ට්‍රෙචින් එහෙම නැත්නම් දිගහැදුම් අභ්‍යාසවල යෙදෙන අවස්ථාවේදී ඔබට සිද්ධ වෙනවා හෝ ඔබේ දරුවාට සිද්ධ වෙනවා ඒ අභ්‍යාසයේ කෙරෙහිම ඔහුගේ හිත යොමු කරගන්න. මේ තුලින් ඔබට අවස්ථාව ලැබෙනවා දරුවාගේ මානසික ඒකාග්‍රතාව හොඳින් පවත්වා ගන්න. ඉතින් මානසික ඒකාග්‍රතාව හොඳින් පවත්වා ගැනීම තුලින් ක්‍රීඩාවේදී හොඳ දක්ෂතා පෙන්නුම් කරන්න මේ දරුවාට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි මේ ලබා ගන්නා මානසික ඒකාග්‍රතාව තුලින් දරුවා අධ්‍යාපනයේදීත් හොඳ අවධානයෙන් යුතු දරුවෙක් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් නැවතත් මම මතක් කරනවා ක්‍රීඩාවේදී යෙදෙන අභ්‍යාස නිසා දරුවාගේ අධ්‍යාපනයට ඇති හැකියාව තව තවත් වර්ධනය වෙනවා. ඒ වගේම තමයි ඔබ දන්නවා මෙම දිගහැදුම් අභ්‍යාස විවිධාකාරයෙන් පෙන්වන්න පුළුවන්. පළවෙනි එක තමයි ඩයනමික් ස්ට්‍රෙචින්. ඒ කියන්නේ ඔබ ක්‍රියාවෙහි යෙදෙන ගමන් ඔබේ දරුවාගේ මාංශපේශීන් දරුවා ක්‍රියාවේ යෙදෙනකම මාංශපේශීන් ඇදීමට ලක් කිරීම. ඉතින් මේ ක්‍රියාවලිය තුළින් ඔබ දැකලා ඇති යම්කිසි ක්‍රීඩකෙක් ක්‍රීඩාවේ යෙදෙන අතරතුරදී ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දු යැවීමට ප්‍රථම යම්කිසි අභ්‍යාසවල යෙදෙනවා ඔබ දැක ඇති. මේක තමයි මේ ඩයනමික් එක්සර්සයිස් කියන්නේ. ඉතින් ක්‍රීඩාවේ ඉතාමත් ටිකක් වැඩිපුර ශක්තිය යොදවන අවස්ථාවකට පෙර මෙවැනි අභ්‍යාසවල යෙදීමෙන් ඔබේ මාංශපේශීන් හානියට ලක්වීම වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ක්‍රීඩාව අවසානයේදී ඔබ කියනවා කූල් ඩවුන් එහෙම නැත්නම් උණුසුම පහත හෙලීමේ අභ්‍යාසවලදී මේ දිගහැදුම් අභ්‍යාසවල යෙදෙන්න පුළුවන්. මේ දිගහැදුම් අභ්‍යාසවල යෙදීමේ තවත් එක් වටිනාකමක් ලෙස පෙන්වන්න පුළුවන් දරුවා හොඳින් හැඩ වෙනවා. ඒ කියන්නේ දරුවගේ බර වැඩිවීම බොහෝ දුරට අඩු වෙනවා. ඒ වගේම හොඳ හැඩකාර ප්‍රියමනාප පෙනුමක් දරුවාට ලබා ගන්න පුළුවන්. ඉතින් ක්‍රීඩාව තුළින් ලබා ගන්නා මේ යහපත් දේවල් ඔබේ දරුවාට ක්‍රීඩාවේදී පමණක් නෙමෙයි අනෙක් ජීවිතයේදීත් බොහෝ දුරට වැදගත් වෙන්න පුළුවන්. එසේම තමයි මේ ක්‍රීඩාවේදී ඉතාමත් තාක්ෂණයෙන් අනුවණ වූ PNF එහෙම නැත්නම් ප්‍රොපියොසෙප්ටිව් න්‍යූරෝමස්කියුලර් ෆැසිලිටේෂන් ඔබේ සුසුම්නාව සහ මොළේ මධ්‍ය ස්නායු පද්ධතිය සහ අනෙකුත් ස්නායු ඔබේ මාංශපේශීන් සමග සම්බන්ධ කරන ක්‍රියාවලිය සහ සම්බන්ධ වූ ස්ට්‍රෙචින් එක්සර්සයිසස් එහෙම නැත්නම් දිගහැදුම් අභ්‍යාසවල ඔබේ දරුවා යෙදවෙනවා. ඒ අවස්ථාවේදී ඔබේ මොළයේ ශෛල සහ ස්නායු පද්ධතිය හොඳින් උද්දීපනය වෙනවා. ඒ අවස්ථාවේදී ඔබට මේ අභ්‍යාසවල යෙදීමේ යම්කිසි වාසියක් ලෙස පෙන්වන්න පුළුවන් ඔබේ දරුවාගේ මොළය හොඳින් වර්ධනය වෙනවා. එසේම තමයි ක්‍රීඩාවල යෙදෙනකොට ඔබ දැකලා ඇති සමහර දරුවන් ඔබේ අත් සහ පා එක් පැත්තක් නෙමෙයි දකුණ සහ වම කියන එක නිසියාකාරව දෙපැත්තම උපයෝගී කරගන්න අවස්ථා. දැන් ඔබ දන්නවා කරාටේ ක්‍රීඩාව එහෙම නැත්නම් වෙනත් සටන් අභ්‍යාස සහිත ක්‍රීඩාවලදී දෑත් දෙපා සමසමව දෙපැත්තම ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔබ දන්නවා ඔබේ මොළයේ දෙපසම
හොඳින් වර්ධනය සිද්ධ වෙනවා. බොහෝ විට අපි එක අතකින් වැඩ කරනවා නම් ඊට විරුද්ධ පැත්තේ මොළය සමග තමයි සම්බන්ධතාව බොහෝ දුරට ඇති වෙන්නේ. නමුත් ඔබේ දරුවා ක්‍රීඩාවේ යෙදෙන අවස්ථාවවලදී ඔබේ දරුවාගේ මොළය දෙපැත්තම හොඳින් වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් මේ ගැන කතා කරලා මෙවැනි අභ්‍යාසවල යොදලා ඔබේ දරුවා හොඳ ශක්තිමත් නිරෝගී සහ අධ්‍යාපනයෙන් පරිපූර්ණ වූ දරුවන් පිරිසක් ඇති කරගන්න මේ අභ්‍යාසවල ප්‍රයෝජන අපට ලබා ගන්න පුළුවන්. දකුණු පළාතේ